ත්‍යාගාරිත මධ්‍යස්ථානයේ වත්මන පිළිබඳ විමසුම 2010 පෙබරවාරි 11 වන දිනය නම් 2007 වසරේ යෝසු ආගමන විගමන ක්‍රියාකාරීත්ව මධ්‍යස්ථානයේහි ගිනි ගැනීමේ ඛේදජනක සිද්ධියට වසර 3ක් සපිරෙන දිනයයි මෙම ඛේදාන්ත අනතුර සිහිකරන අතරතුරම මෙහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව විමසා බලමු අද රට පුරා ආගමන විගමන ක්‍රියාකාරීත්ව මධ්‍යස්ථාන 23ක් පැතිරී පවතී ඒවා සියල්ල ආගමන විගමන කාර්යාලයන් අධීක්ෂණය යටතේ පවත්වාගෙන යයි මෙම ආගමන විගමන ක්‍රියාකාරීත්ව මධ්‍යස්ථානයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ ඔවුන් වෙත සංක්‍රමිකයන් සුරකීමේ විදි ලැබී ඇතත් ඒවා පිළිපැදීමට හෝ එහිදී ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට නීත්‍යානුකූලව ඔවුන් වෙත අවසරයක් ලැබී නොමැතින් කමයි වන්ස් ඉන් කස්ටඩි ලියාපදිංචි නො විදේශ ශ්‍රමිකයන් රටෙන් පිටුවහල් කරන තුරු තාවකාලිකව ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් රදවා තබන්නේ ආගමන විගමන ක්‍රියාකාරීත්ව මධ්‍යස්ථාන තුලය නමුත් සත්‍ය තත්ත්වය මීට බොහෝ වෙනස්ය යෝසු ගිනි ගැනීමේ බේතගණක සිද්ධියේදී එම මධ්‍යස්ථානයේ තිබි යකඩ දොරවල් හා යකඩ පොලු හමු විය එමගින් තවදුරටත් අනාවරණය වූයේ ප්‍රමාණය ඝන මීටර 5කටත් වඩා අඩු ඉතා කුඩා කාමරවල සිරකරුවන් බලහත්කාරයෙන් හඳවා තබාගත් බවට ඔවුන්ට බාහිරය සමග සංනිවේදනය කිරීමට පවා නොහැකිව තිබූ බවත්ය මෙම යෝසු ගිනි ගැනීමේ ඛේදවාචක සිද්ධියෙන් වසර 3කට පසුව පෙබරවාරි 9 වන දින සෝල් ආගමන විගමන කාර්යාලයේ ඉදිරිපිට අනුස්මරණ රැලියක් හා රජයේ පිටුවහල් කිරීමේ පනත විග්‍රහ කරමින් මාධ්‍ය සමුළුවක්ද පවත්වන ලදී. මේ ගිනි ගැනීමේ දුක්ඛිත සිද්ධිය වෙලා වසර 3ක් වෙනවා. ඒ වුණත් ඒකෙන් කිසි වෙනසක් වුණාද? දවසින් දවසම අත්අඩංගුවට ගැනීමේ පිටුවහල් කිරීමේ තත්ත්වය එන්න එන්නම නරකතට හැරෙනවා. හරියට කියනවා නම් ली मेन पाक ජනාධිපතිතුමාගේ රජය නීත්‍යානුකූල නැති විදේශිකයන් 5% වෙනකල් අඩු කරන්න කියලා තියෙනවා. ඒ නිසා මේ ගණන එනකල්ම මේ අත්අඩංගුවට ගැනීමේ පිටුවහල් කිරීමේ මේ රටේ පුරාම ක්‍රියාත්මක වෙනවා. අදහැලෙන වර්ෂාවේ පවත්වන ලද මෙම රැලියේදී නීත්‍යානුකූල නොවන විදේශ ශ්‍රමිකයන් අත්අඩංගුවට ගැනීමේ හා ආගමන විගමන ක්‍රියාකාරීත්ව මධ්‍යස්ථානයන් කඳවා තබා ගැනීම ඇති වී ඇති ගැටලු සම්බන්ධ කොටගෙන අත්අඩංගුවට ගැනීමේ ඇති ලිඛිත වාර්තා හා දඬ රඳවා තබාගෙන ඇති අය සම්බන්ධව වැටලීම් කරනු අනාවරණය කෙරුණා. ආගමන විගමන නිලධාරියා මට කතා කරන වෙලේ මම කැමකක හිටියේ. ඔහු මං කවුද කියලා අහලා ඒ වෙලාවේ මත් අඩංගුවට ගත්තා. මගේ මාචු ගොඩක් හිර නිසා මං ඒකත් ටිකක් බොරු කරන්න කිව්වම මට කටවහ ගන්න කිව්වා. වාහනේ ඒ වෙලේ 15ක් විතර හිටියා. ඒ එක්කම ඔවුන් කියනවා මට වුණා 20ක් විතර දාගන්න ඕන කියලා. අනාගතයේදී මේ රටේ සංක්‍රමිකයන්ගේ අයිතින් සුරකීම වෙනුවෙන් තදින් ක්‍රියාමාර්ග ගැනීමට පොරොන්දු වෙමින් පෙළපාලිකරුවෝ මෙම අනුස්මරණ රැලිය සමාප්ත කළහ. අපි පොරොන්දු වෙනවා රජයේ රෞද්‍ර ආගමන විගමන නීතිවලට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම විදේශ ශ්‍රමිකයන්ගේ අයිතින් සුරගෙනතුරු ඒ වෙනුවෙන් සටන් කරන්න. අනාගතයේදී යෝසු ඇති වූ මෙවන් ඛේදජනක සිදුවීමක් තවත් නම් ඇති නොවිය යුතුය. එය ඉටු කර ගැනීමේ එකම මඟ නම් ලියාපදිංචි නො විදේශ ශ්‍රමිකයන් අත්අඩංගුවට ගැනීමේදී හා පිටුවල් කිරීමේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව වඩා විමසිලිමත් වීමයි. දැනටමත් මෙම සමාජයේ ආර්ථික හමුවේ වැදගත් මෙහෙවරක් සිදු කරන විදේශ ශ්‍රමිකයන් දෙස අප බලන ආකාරයත් ඔවුන් වෙනුවෙන් රජයේ ඇති නීති සම්පාදනයත් යහපත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ...과 직접 통화한 내용입니다. 적정 수용 인원을...